ජාතික ජනබලවේගේ ජනාධිපතිවරණයේ ජයගැනීමත් සමග පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පියවර ගත්තා. ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තරග වැදීමට මේ වන විටත් බොහෝ දේශපාලන පක්ෂ මූලික සූදානම් වීම ආරම්භ කර තිබෙනු දැකිය හැකි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ජයගැනීම සඳහා පුළුල් සන්ධානයක් ගොඩනැගීමට ප්‍රධාන පක්ෂ කිහිපයක අරමුණ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ගත වූ දින කිහිපයේ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහාය දුන් පාර්ශ්ව අතර සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්ුණේද පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ අරමුණින්. කොළඹ මල්පාරයේ දේශපාලන මෙහෙයුම් කාර්යාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ඊයේ පස්වරුවේ කළ සාකච්ඡාවකදී ඉදිරි මැතිවරණයට නිශ්චිත වශයෙන්ම පුළුල් පොදු සන්ධානයකින් තරඟ කිරීමට තීරණය කර තිබුණා. එක පක්ෂයකින් එක කණ්ඩායමක් හැටියට ඉල්ලන එක ස්ථිරයි. හැබැයි මොකද්ද පක්ෂයේ මොකද්ද ලාංඡනය කියන එක අපි තීන්දුවට. අලියා ගැනත් හිතනවා, කුසලාණ ගැනත් හිතනවා, පුටුව ගැනත් හිතනවා. මේ හැම දෙයක් ගැනම හිතන බුලත් කොළෙක් තියෙනවා. එක පෙරමුණකින් අපි සියලු දෙනාම තරම් කරනවා. එක්ක ආණ්ඩු පක්ෂ බලය ගන්න, එහෙම නැත්නම් ශක්තිමත් විපක්ෂයක් හදන්න. කාර් එක බාර දීලා පොඩි කාර් එකක එනවා වගේ නේද? වාහනයයි දීලා තිබුණේ. ඒක මං කලින්ම බාර දුන්නා. මේකත් යාළුවෝ කාර් එක. මට වාහනයක් නැහැ. අතරම නෑ වාහනයක්. පොඩ කෙනෙක්ගෙන් අහලා බලන්න මට වාහනයක් නැහැ. ඔන්න බලන්න අපේ තත්ත්වය. හරි දුප්පත් නේ ඔබතුමා. ඔව්. වෙන විදිහක් නේ කියන්නේ මිනිස්සු කියනකොට. ඒකෙන් හම්බ කරගෙනම නැහැ. හම්බ කරලා තියනවා නේද? එහෙනම් මට වාහනයක් ගන්න බැරි. විශේෂයෙන්ම අපි ශක්තිමත් විපක්ෂයක් ඇති කරන්න ඕනේ. අපිට අවශ්‍ය නැහැ අනු කුමාර ජනාධිපතිතුමාට වැඩ කරන්න බැරි විදිහට ආණ්ඩු බලය ගන්නවත් ඒක නෙමෙයි අපේ අවශ්‍යතාවය. විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව සමගි ජනබලවේගයේද මේ වන විට දක්වා ඇත්තේ යහපත් ප්‍රතිචාරයක්. අපිට කිසි අභියෝගයක් නැහැ. අපි දන්නවා හොඳටම අනු කුමාර ජනාධිපතිතුමාගේ රටේ බහුතරය 50% ඉලක්කයට ළඟා වීමට නොහැකි වෙච්ච කඳ උරක්. තුමට ලැබුණට වැඩිය විපක්ෂයට තුමට විරුද්ධව මෙරටේ වැඩි බලවේගයක් තියෙනවා, වැඩි මතවාදයක් තියෙනවා. කියන මේ ප්‍රතිසත්ය තුල විපක්ෂය බලවත් මේ ප්‍රතිපලෙත් එක ගත්තොත් අනුර කුමාර් දිසානායක මහතුමාට 100කට ආසන්න 104කට ආසන්න ප්‍රමාණයකට තමයි mantri dūrota යා හැකියුව තියෙන්නේ. ඉතින් ඒ නිසා උත්සාහ දරනවා මේ රටේ අලුත් වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර් දිසානායක අගමැති සජිත් ප්‍රේමද කඳවුරු දෙකකින් පත් කරපුවාම එතකොට කාටවත් කඹේ කඩාගෙන දුවන්න බෑ. ඒ නිසා හරියට විනිවිද භාවයක් ඇතුව මේ රටේ වැඩවි. කෙසේ වෙතත් සමගි ජනසන්ධානයේ ඇතැම් පාර්ශව මෙම පුළුල් සන්ධානයේ සම්බන්ධයෙන් මෙතෙක් එකගතාවයක් දක්වා නැහැ. එළියේ නොම්බර විදියට ගණන් කෙරුවට 122ක් රයිල් ලික්කමසිගේ මාත්මයට 47ක් සෛත්‍ය වේදාස මාත්‍යට මේ දෙක එකතු කරපුවාම හරි කියලා එළියෙන් එකතුව කතා කරාට මේක ඇතුලේ විශාල අර්බුද ගන්නක් තියෙනවා. මොකද හේතුව මේක අන්ත දූෂිතව ඉන්නේ. මේ දූෂිතත්වෙත් එක්ක අපිට තව ගමනක් යන්න බෑ. විශේෂයෙන් සමගි ජනබලවේගයේ සහාය සන්ධානයට අපි සූදානම් නෑ දූෂිතයන් එක්ක එක විනාඩියක්වත් ආණ්ඩුකරණය සඳහා ඉඳගන්න. අපි සමගි ජනසන්ධානය තුල තවත් ඉන්නවා. ඉන්න කැමැති සජාතීය පක්ෂය එන්න ඕනේ. රුවන් විජේවර්ධන. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඉලාස්සල වගේ ඉන්නේ. හැබැයි ඒක එතුමන් පමණක් නෙමෙයි තවත් ඉන්නවනේ එතන. ඒකලං අරගෙන ඉන්න බෑ. ඒකලං අරන් දාලා අපි අපේ නමත් මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළ කළ සියලුම කණ්ඩායම් සමග ඉදිරි මැතිවරණයේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ කොළඹ මල්පාරයේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන මෙහෙයුම් කාර්යාලයේදී අපි හිතනවා 4 වෙනිදා වෙනකොට අපිට ඒ අවශ්‍ය සන්ධානය සෙසු පක්ෂ සමග පිට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. සියලු දෙනාගේම අදහස තියෙන්නේ මේක එකතු විය යුතුයි සියලුම පක්ෂ. ඒ එකතු වීමට අවශ්‍ය කැපකිරීම් කරන්න සියලු දෙනාම කැමති විය යුතුයි. දැන් සජබෙත් එක්කමද යන්න හදන්නේ ඔබතුමාලා? ප්‍රධාන වශයෙන් සජබ. මොකද අපේ බේස් එක UMP හා සජබ කියන්නේ එක මිනිස්සු ටික. ප්‍රේමදාස මහත්තයාගේ පුරුල් සන්ධානයෙන් එතුමාගේ කණ්ඩායමෙන් එතුමා මැතිවරණය මෙහෙවයි කියලා ඒක එකක් අපි එක පිළිගන්නවා. ඒගොල්ලන් කියනවා අපේ පක්ෂයේ අභ්‍යන්තර නායකත්වයේ වෙනසක් විය යුතුයි කියලා. ඒකට අපේ බහුතරයක් විරුද්ධයි ඒක. ඒ කියන්නේ අගමැතිකම සජිත් මහත්තයාට ලබා දීමක් සිදු කරනවද එකතු වෙලා සන්ධාන විදියට? සන්ධානයක් වුණොත් අනිවාර්යෙන් අපිට එතෙන්ට එන්න වෙනවනේ. බහුතරයකට කැමති වගේ අදහසක් තමයි තියෙන්නේ. කොහොට්ටේ මන්ත්‍රීවරුත් කැමති මේ අපිත් එක්ක එන්න. අවසන් තිද්දුවක් අද හොයට ලැබෙයි. සමහර කොන්දේසි තියෙනදී ඒ කොන්දේසි වලට එකක වේද නැද්ද කියලා දන්නේ නැහැ. හැම ඔප්ෂන් එකක්ම බලනවා. හොඳ විපක්ෂයක් රටේ ඉන්නත් ඕනේ. වගේම ආණ්ඩුවක් ගන්න හරි ඒකට උත්සාහ කරන්න විපක්ෂයේ සියලු බලවේග එකතු වෙන්න ඕනේ. සමගි ජන බලවේගයත් එකතු වෙන්න ඕනද? මම ඇත්තටම හිතනවා මේ වෙලාවේ සමගි ජන බලවේගයද කවුද කියන එක නෙමෙයි මුළු විපක්ෂයම එක තැනකට එන්න ඕනේ. අමතක කරන්න එපා. 158ක් නෑ මේ ජනාධිපතිතුමාට. 158ක් ඉන්නේ විපක්ෂයේ. අපි මේ උත්සාහ කරන්නේ අන්නේ 158 එකතු කරන්න. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ රටට ගැලපෙන පාර්ශව සමග සන්ධානගත වී ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බවයි. සන්ධානය ගැන හිතනවා අපි. සන්ධානයක් එනවනම් රටට උචිත ගැලපෙන ආකාරයේ ක්‍රියාත්මක කරන පොදුජන
පෙරමුණට එකතු වෙන සන්ධානයක් අපිට අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ද්වේෂය, වෛරය පතුරවගෙන එතෙන් ගිහිල්ලා තමන්ගේ ආත්මලාභයේ ප්‍රතිලාභ ලැබමින් ක්‍රියාත්මක කරන කට්ටියත් එක්ක අපි සන්ධානගත වීමට සූදානම් වෙන්නේ නැහැ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළ කර පාර්ශව සමග අද පස්වරුවේ යලි සාකච්ඡාවක් පැවැත්ුණා. එම සාකච්ඡාව පැවැත්ුණේද කොළඹ මල්පාරේ පිහිටි දේශපාලන මෙහෙයුම් කාර්යාලයේදී. මේ සියලුම පක්ෂ සහ දේශපාලන සංවිධානත් සමග සාකච්ඡා කර එකඟතාවයක් පැමිණීම සඳහා තමයි සාකච්ඡා කරමින් සිටින්නේ. එනිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුළ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තාමත් පුළුල් දේශපාලන සංවිධානයක් නවකයන්ටත් අවස්ථාව ලබා දෙමින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා අවසන් තීරණය මම හිතන්නේ අපිට තව දින දෙකකින් හෝ තුනකින් එළමෙන්න පුළුවන් වෙයි. තාම අපි සලකුණ පිළිබඳව සාකච්ඡා කළා නැහැ. එක ප්‍රතිපත්තියකට එක ගමනකට එකතු වෙන්න පුළුවන් සියලු දෙනා එකතු කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.